මේ සීඩනේ වින්ටර් එකේ හවස් වරුවක්. මේ ළමයි හරිම නිදහසින් වගේම හරිම සතුටින් තමන්ගේ කාලය ගත කරනවා. ස්වීඩනය කියන්නේ ලෝකයේ 55 වන විශාලතම රට. ඒ වගේම යුරෝපයේ 5 වන විශාලතම රට. රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 104,000කට ආසන්නයි. ඒ කියන්නේ ලංකාව වගේ 7 ගුණයකට ආසන්න භූමි ප්‍රමාණයක්. ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය 2022 වර්ෂයේ නිකුත් කළ ලෝක සතුට දර්ශකයට අනුව 7 වන ස්ථානයේ පසුවන රට. මානව සංවර්ධන දර්ශකයේද 7 වන ස්ථානයේ පසුවන රට. ස්වීඩනය කියන්නේ ලෝකයේ ධනවත්ම රටක්. ඒ වගේමයි ලෝකයේ වැඩියෙන්ම බදු ගෙවන මිනිස්සු ඉන්න රටවල් වලින් 6 වෙනි ස්ථානයේ ඉන්නේ ස්වීඩනය. සමහර පුද්ගලයින්ට තමන් උපයන වැටුපෙන් 52%ක වගේ ප්‍රමාණයක් බදු මුදල් විදියට ගෙවන්න වෙනවා. ඒ තරම් විශාල මුදල් ප්‍රමාණයක් බදු විදියට ගෙවන රටක් කොහොම සතුරු දර්ශකයේ 7 වෙනි ස්ථානය ගත්තේ? ඒකට විවිධාකාරයේ හේතු තියෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඒ හේතුවලින් එකක් ගැන. අයවාලා හැමෝටම ට්‍රැවලිත් ෆෑම් YouTube චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ වැඩක්. අපි මේ දවස්වල ඉන්නේ ස්වීඩන් වල කියලා ඔයාලා හැමෝම දන්නවා. ඉතින් අපි මේ වෙද්දී අපි ගියපු තැන් ඒ වගේම අපි අත්විඳපු අත්දැකීම් ගැන කතා කරා. ඉතින් ඔයාලට අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන ගමන් අපි පරණ වීඩියෝස් බලන්න පුළුවන් අපි මොනවද මේ වෙද්දී කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි හිතුවා ස්වීඩනේ තියෙන වෙනස්ම සංකල්පයක් ගැන අද කතා කරන්න. ඉතින් අපි බලමු ඒක මොකක්ද කියලා. අපිට දැන් අපි ඉන්න තැනේ ඉඳලා යන්න තියෙනවා කිලෝමීටරයක් වගේ දුරක්. අපි ගිහින් බලමු මොකක්ද කියලා. මේ ෆ්‍රිටිඩ්බන්කන් එක ගොඩක් ක්‍රීඩා උපකරණ වගේම එලිමහන් ක්‍රියාකාරකම් සඳහා යොදා ගන්න ගොඩක් දේවල් ෆ්‍රිටිඩ්බන්කන් එකෙන් සති දෙකක කාලයක් සඳහා නොමිලේ ලබා ගන්න පුළුවන්. 2013 වර්ෂයේදී හඳුන්වලා දුන්නු ෆ්‍රිටිඩ්බන්කන් සංකල්පය ගැන ස්වීඩන් ජාතිකයන් තුලත් ලොකු දැනුවත්කමක් නැහැ. වොලිබෝලේ, ෆුට්බෝලේ, බැඩ්මින්ටන් රැකට් එකේ ඉඳලා ටෙන්ට් එක, බයිසිකලේ දක්වා හැමදේම මෙතනින් ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ විවේක කාලයේ ඵලදායි විදියට ගත කරවීමේ අරමුණින් තමයි මේ සංකල්පය ස්වීඩනයට අඳුන්වලා දීලා තියෙන්නේ. මේ වගේ ෆ්‍රිටිඩ්බන්කන් 120කට වැඩි ප්‍රමාණයක් ස්වීඩනය තුළ තිබෙනවා. ගොඩක් දේවල් ගන්න අපිට ඕනි වෙන්නේ ස්වීඩනය තුළ භාවිතා වන ජංගම දුරකථන අංකයක් විතරයි. ස්වීඩනයේ හැම දෙයකටම අවශ්‍ය වෙනවා පර්සනල් නම්බර් එක. ඒ කියන්නේ ලංකාවේ නම් හරියට ඇඳුම් පත හා සමාන දෙයක්. ඒත් පර්සනල් නම්බර් එක නැතුව වුණත් මෙතනින් ඕනෙම දෙයක් ගන්න පුළුවන්. ස්වීඩනයේ තියෙන විවිධ ආයතන වලින් සහ විවිධ අරමුදල් වලින් ඒ වගේම රජයෙන් ෆ්‍රිටිඩ්බන්කන් එකට අවශ්‍ය පහසුකම් සැපයෙනවා. ඒ වගේම මේ ගැන දැනුවත් මිනිස්සු තමන්ගේ ගෙවල් වල තියෙන භාවිතයට නොගන්න ක්‍රීඩා උපකරණ වගේම එලිමහන් ක්‍රියාකාරකම් සඳහා යොදාගෙන උපකරණ ෆ්‍රිටිඩ්බන්කන් එකට පරිත්‍යාග විදියට දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයාලා දකින්න ඇති අපි හිමකන්දෙන් ලිස්සලා ගියපු වීඩියෝ එක. අපිට ස්කීන් කරන්න ඕනි වුණ හැම උපකරණයක්ම සති දෙකකට නොමිලේ ගත්තේ ෆ්‍රිටිඩ්බන්කන් එකෙන්. ලංකාවේ මුදලින් මේ උපකරණවල වටිනාකම 110කටත් වැඩි. ෆ්‍රිටිඩ්බන්කන්.sc කියන වෙබ්සයිට් එකෙන් මේ ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. තමන්ගේ නගරයට අදාළ ෆ්‍රිටිඩ්බන්කන් එක තියෙන ස්ථානය, ඒ වගේම මේ වෙද්දි ඒ ෆ්‍රිටිඩ්බන්කන් වල තියෙන උපකරණ ගැන වගේම තවත් ගොඩක් දේවල් මේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. ෆ්‍රිටිඩ්බන්කන් එකෙන් අපි මොන හරි දෙයක් ගත්තට පස්සේ අපේ ෆෝන් එකට SMS එකක් එනවා. අපි අරගෙන තියෙන උපකරණ වගේම නැවත ඒ උපකරණ ෆ්‍රිටිඩ්බන්කන් එකට බාර දෙන්න ඕනි දිනය වගේ දේවල් ඒ SMS එකේ සඳහන් වෙනවා.
ඉතින් මෙන්න මේ වගේ සංකල්ප නිසා ස්වීඩනයේ මිනිස්සු හරිම සතුටින් ඉන්නවා. මේ ගැන ඔයාලට තව දේවල් දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. මේ වගේ වෙනස් වෙනස් ගොඩක් දේවල් ගැන අපි ඉස්සරහට ඔයාලත් එක්ක කතා කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ඔයාලත් Fritidsbanken එකෙන් බදු ගන්න.